Lollipop Pesey Review channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි පොඩි වෙනස්කමක් කරන්න හිතුවා. ඔයාලා ගොඩක් ඉල්ලපු The Untamed Chinese drama එක ගැන පුංචි විස්තරයක් අපි ඔයාලට drama review එක දෙන්න කලින් අරගෙන ඉන්න හිතුවා. මොකද මේ drama එක ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙන නිසා ඒ review එක ඇතුලේ කතා නොකර මේ drama එක ගැන විස්තරයක් අපි වෙනමම අරගෙන ඉන්න හිතුවා The Untamed drama එකට ගොඩක් අය ආතරය කරන නිසා. Chinese drama බලන අය අනිවාර්යයෙන්ම බලපු drama එකක් තමයි The Untamed කියන්නේ. 2019 වර්ෂයේදී රිලීස් වුණ මේ drama එක දේශීය විදේශීය වශයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගනිමින් වර්තා පිට වර්තා තබමින් විකාශය වුණ කතාමාලාවක් වෙනවා. මේ කතාවට ප්‍රේක්ෂකයන් උමතුවෙන් වගේ ආදරය කරන්න ගත්තා. අදටත් අවුරුදු 5ක් ගිහින්ද තවමද Untamed drama එකට ප්‍රේක්ෂකයන් පුදුමාකාර විදිහට ආදරය කරනවා. ඒ වගේම එකපාරක් නරඹපු කෙනෙක් ආයි ආයි මේ කතාමාලාව නරඹන්න පෙළඹිලා තියෙනවා. ඒ තරමටම රසිකයන්ගේ නොමද ආදරය කැමැත්ත තවමත් මේ කතාමාලාවට තියෙනවා. ඉතින් මෝෂියන් ටොන්ෂෝ කියන ලේඛිකාව විසින් රචනා කරන ලද මොදෝ සුෂී කියන නවකතාව උපයෝගී කරගෙන තමයි කොටස් 50කින් යුක්ත රූපවාහිනී කතාමාලාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් කතාමාලාව 2019 ජූනි 27 පටන් අරගෙන අගෝස්තු 20 අවසන් වෙලා තියෙනවා. ඉතින් ප්‍රබල කතාවස්තුවක් රැගත් Untamed drama එක ගැන විචාරකයන්ද විශාල වශයෙන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මෙහි ඇති චරිත වේශ නිරූපණ ඇඳුම් පැළඳුම් වලට පවා ඔවුන් නිහලින් ප්‍රශංසා කරලා තියෙනවා. ඉතින් මේ drama එකේ ප්‍රධාන චරිත දෙක පිරිමි චරිත දෙකක් වන අතර වෙයි උෂියන් හෙවත් වෙයින් වගේම ලැන්ෂාන් හෙවත් ලාන් වංජි කියන චරිත දෙක වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඉතින් මොදෝ සුෂී කියන නවකතාවේ මේ චරිත දෙක අතර ප්‍රේම සම්බන්ධතාවයක් තියෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එනමුත් චීනයේ චිත්‍රපටවල LGBT නිර්මාණය කිරීම තහනම් කරලා තියෙන නිසා මේ චරිත දෙක කිසිම විටක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්න විදිහට නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ. දෙන්න අතර ඇතිවන ප්‍රබල මිත්‍රත්වයේ විදිහට තමයි ප්‍රේක්ෂකයන්ට බැලූ බැල්මට පේන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. 2019 වර්ෂයේ වැඩිම ආදායමක් උපයන නාට්‍ය අතරට The Untamed තේරීපත් වෙලා තියෙනවා. ඒ වගේම 2019 හා 2020 ආරම්භයේදී ජනප්‍රිය දර්ශකයේ වාර්තාවලට අනුව පළමු තැන The Untamed drama එක ලබාගෙන තියෙනවා. ඉතින් මේ සාර්ථකත්වයේ නිසාම සහය චරිතවලටත් අවධානය දෙමින් චිත්‍රපට දෙකක්ම නිකුත් කරලා තියෙනවා. 2019 වර්ෂයේදීම Fatal Journey හා The Living Dead කියලා. ඒ වගේම වැඩිම නැරඹුම් වාර ගණනක් හිමිකම් කියන කතාමාලාව ලෙසත් The Untamed තේරීපත් වෙලා තියෙනවා. ඉතින් 2019 2020 වර්ෂවල උන්මාදයක් බවට පත්වුණ The Untamed drama එකේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ වෙයි උෂියන් චරිතයට පණපවන චීනයේ රංගන ශිල්පියෙකු හා ගායන ශිල්පියෙකු වන ෂියෝ ෂෙන් හා ලැන්ෂාන් චරිතයට පණපවන රංගන ශිල්පියෙක් නර්තන ශිල්පියෙක් ගායන ශිල්පියෙක් හා ප්‍රොෆෙෂනල් මෝටර්සයිකල් රේස කෙනෙක් වන වන්නීපෝ වෙනවා. ඉතින් ෂියෝ ෂෙන් හා වන්නීපෝ මේ කාලයේදී රසිකයින් පිස්සුවෙන් වගේ ඔවුන් දෙන්නට ආදරය කරන්න ගත්තා. අදට ජනප්‍රිය දර්ශකයේ ඉහළින්ම ඉන්න රංගන ශිල්පීන් දෙන්න ෂියෝ ෂෙන් හා වන්නීපෝ වෙනවා. ඉතින් අවුරුදු 5ක් ගත වෙලා අදටත් ඒ චරිත දෙකට ප්‍රේක්ෂකයන් තවමත් ආදරය කරනවා. ආදරය කොපමණද කියනවා නම් ඔවුන්ට පාරේ බැහැල යන්න බැරි තරමටම ෆෑන්ස්ලා වදයක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඩ්‍රාම එක නිසාම ෂියෝ ෂෙන් හා වන්නීපෝ අතර සමීප මිතුරුකමක් තිබුණා. ඉතින් මේ ක්‍රේසි ෆෑන්ස්ලා නිසා ඒ දෙන්න ඇත්ත ජීවිතයේදී ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා කියලා වැරදි කටකතා පතුරවන්න ගත්ත නිසා වන්නීපෝ හා ෂියෝ ෂෙන් තමන්ගේ චරිතය ආරක්ෂා කරගන්න දෙන්න හමුවෙන එක පවා ප්‍රවේශමෙන් කරගෙන ගිහින් තිබිලා තියෙනවා. ඉතින් චීනයේ රසිකයින් නළු නිළියන් පාලනය කිරීමක් කරනවා කියලා මෙයින් පැහැදිලිවම පේනවා. තමන්ගේ ජීවිතයේ රිසිසේ නොව
රහසේ කත කරන්න ඔවුන්ට සිද්ධ වෙනවා. ඒ නිසා ඔවුන් ආගන්තුකයන් විදිහට තමයි එදා ඉතලා ජීවත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අදටත් ඔවුන් එකම ඔබෝට් ෆන්ක්ෂන් වලට ආවත් මුණ ගැහින්නේ නැතුවම තමයි ඉන්නේ. වේ යෝෂයන් කියන්නේ දඟකාර කටකාර වගේම නිතරම විහිළුවට බර චරිතයක්. ජියන් නිකායේ නායකයා වන ජියන් ෆෙන්මියන්ගේ මිතුරෙකුගේ දරුවෙකු වන ඌෂියන්ව ඔහු විසින් හදාවඩා ගනු ලබනවා. ඒ වගේම ලාංශාන් කිසිම කෙනෙක් සමග වැඩි කතා නැති නිවිච්ච චරිතයක් වෙනවා. ඔහු ලාන් වංශයට තමයි අයත් වෙන්නේ. දඟකාර කටකාර ඌෂියන් ලාංශාන්ගේ වංශය වන බුසුලාන් වංශයට අධ්‍යාපනය හදාරන්න යනවා. ඉතින් ඒ කියා අතරෙදි තමයි නිහඬ නිවිච්ච ලාංශාන්ව ඔහුට මුණ ගැහෙන්නේ. නිතරම විහිළුවෙන් වේ යෝෂියන් ලාංශාන්ව ඔහුගේ විහිළුවට අල්ලගන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. ඉතින් ඒ ඇති වුණ මිත්‍රත්වය නිසා දෙන්න එක එකතු වෙලා කරන වික්‍රමාන්විත ක්‍රියා එක්කෙක් අත්හදා බැලීම් එකටම අත්විඳිමින් හොඳම මිතුරන් බවට පත්වීම ගැන තමයි මේ කතාව දිග හැරෙන්නේ. ඉතින් වෙයි ඌෂියන් ඊලින් කුල දෙටුවා බවටත් පත් වෙනවා. මේ නිසා ඔහුව භයානක කෙනෙක් විදියට තමයි මිනිසුන් හඳුන්වන්න ගන්නේ. ඔහු මිනිසුන්ව ඝාතනය කරන නිසා. ඒ වගේම මෝෂුවන් කියලා චරිතයක්ද ඉන්නවා. ඔහු තමයි වෙයි ඌෂියන්ගේ මිය යෑමෙන් අවුරුදු 16කට පස්සේ නැවත මේ ලෝකෙට එන්න අවස්ථාවක් ලබා දෙන්නේ. එක්තරා හේතුවක් මුල් කරගෙන ඔහු තම සිරුර වේ යෝෂයන්ට පූජ කරනවා. ඉතින් වේ යෝෂයන් හා මෝෂුවන් චරිත දෙකම ශියෝෂන් විසින් තමයි රංගනයේ යෙදෙන්නේ. ඉතින් කුතුහලයේ පිරුණු මේ කතා මාලාව ගැන මීට වඩා ඔපියවලට කියන්න යන්නේ නැහැ. ඉතින් ප්‍රේක්ෂකයින් පිස්සුවෙන් නරඹපු මේ ඩ්‍රාමා එක ඇත්තටම බැලුවත් පිස්සු හැදෙයිද? එහෙනම් අපි හෙට හවස 7ට ඔයාලට මේ ඩ්‍රාමේ කරගෙන එනවා. එහෙනම් ඔන්න බලන්න ලෑස්ති වෙමු. එතකොට බලමු පිස්සුවක් වෙයිද කියලා. එහෙනම් අනිවාර්යෙන්ම ඔයාලට බලන්න ඉන්න කියලා මතක් කරනවා. තාමත් channel එක subscribe කරලා නැති යාළුවෙක් ඉන්නවා නම් ඉක්මනටම subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න. අපිට Untamed පළවෙනි කොටස දාපු ගමන්ම ඔයාලට බලන්න ඉන්න පුළුවන්.